මමත් එකගයි එස්එම් මරික්කා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගී ජනපල වේගය 2005 ජනාධිපතිවරණයේදී ඔබතුමත් එක්ක හෙලිකොප්ටරේ රැස්වීම වලට යනකොට එක වෙලාවක මම ඇහුවා ජනාධිපතිතුමනි මැතිවරණයේ සති 3ක් විතර ගිහිල්ලා අගමැතිතුමනි ඔබතුමා මොකද හිතන්නේ දිනනවද පරදිනවද කියලා ඔබතුමා කිව්වා නෑ බිමල් දිනනවා කියලා ජයසිරි මහ බෝධීන් වහන්සේ ගාවේ ඔබතුමා හිටගෙන ඉන්නකොට බෝකොලයක් ඇවිල්ලා සිරුරේ ස්පර්ශ වුණා එදා මම හිතාගත්තා මං දිනනවා කියලා අනිවාර්යෙන් දිනනවා ඒක හැබැයි 2015 මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මම ඔබතුමාත් එක්ක ඒ වගේම යනකොට මම ඇහුවා ඒත් සති 3ක් විතර ගිහිල්ලා මම මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් ඇහුවා ඔබතුමා දීපු උත්තරේ 2005 දීපු උත්තරේ හා සමාන වුණේ නෑ ඔබතුමා දැනන් හිටියා යම් කිසි අවාසිදායක තත්වයක් ඔබතුමාට ඒ තිබිච්ච දේශ ඥානයට ඒක තේරුම් ගිහිලා තිබුණා. හැබැයි ඒක තේරුම් ගිහිලා තිබුණට ඔබතුමාතුලින් කාටවත් ඒක පිටතට පෙනුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි. පරාජය වූ බව දැනගත් වහාම ප්‍රේක්ෂාවෙන් බාර අරගෙන 9 වෙනිදා පාන්දර සිනහමසු මුහුණින් එහෙම එළියට බහලා යන්න තරම් මුහුකුරා ගිය දේශපාලන පරිණත භාවයක් මේ රටේ කිසිම දේශපාලන නායකයෙකුතුලින් අපි දැකලා නැහැ. අපේ හතුරු පිළ හිතුවේ මහින්ද රාජපක්ෂ රෙජීමේ එහෙම අතහරින එකක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අරලිය ගහ මන්දිර වට කරන්න සරසුන් හදන් හිටියා. මහින්ද රාජපක්ෂ කියන්නේ කවුද කියන එක මුළු ලෝකෙටම දා ඔබතුමා ඉතා නිවැරදිව පෙන්. ඔබතුමා පරාජය වෙලා ගියේ මේ රටට සාමය දිනා දුන් නායකයා විදියට නෙවෙයි නම් ඔබතුමා පරාජය වෙලා ගියේ මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරපු නායකයෙක් වෙලා නෙවෙයි නම් නැවත මේ රටේ ජනතාව ඔබතුමාව ඕනේ කියලා නැගී හිටින්නේ නැහැ.